සමන්තා චක්කවාල සුව්‍ර ගච්චන්තු දේවතා සදදම්ම Muනිර jaස sunනtu sagගමකද දම්ම සවන කාලු ayaබදන්anta දම්මස් සවන කාලු අබදantaා දම්මස් සාවන කාලු අයබදන්තාානමුස බගවතු වරහතු සම්ම සබුද්දස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. හොඳයි සුපින්වත්න මේ පිණුතුන් හැම දෙනම අද බලාපොරොත්තුව වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. පිවනී අද දේශනාවට නිර්වාණය සම්බන්ධ විග්‍රහයක් කරන්න කියලා මදක් කරලා තිබෙනවා. ඉතිං අපි ආශිරුවාද කරනවා මේ පිනතුන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා නිවන සම්බන්ධ සාකච්ඡාව ස්වභාාවෙන් ගැබුරුයි. ේ ගැබුරු ස්පර්ස කරන්න ප්‍රඥාවෙන් ප්‍රඥාව දුරුවල වෙන්න දුරුවල වෙන්න ගැබුරු ස්පසර කගන්නට ලබන්නේ. එතුර මේ බුදුරජාණ වහසේගේ ශ්‍රාවකයා තුළ මතු වෙන මූලික ලක්ෂණ කීපැයක්තේෙනවා. එකක් තමයි ශෘතවත් ආර්යශ්‍රාවක මව දෙවැනි අ ශ්‍රේක ශ්‍රාවකයගේ සම්මාධිටය ඔසවා තබන මට්ටම අනිත්ක තමයි අර ආර්යශ්‍රාවකත්තය සම්පූර්ණ වෙන මට්ටම. තරොයි මට්ටම් තුනෑ තුළ තමයි මුළු බුද්ධ හසනීම ශ්‍රාවකයක් කතා කර. ත පලවිනි එක තමයි අ ශෘතවත් ආර්යශ්‍රාවකම එක තමයි අබි මේ බනහලා හදන්න දැන්ේ. මේ ලිවලින් එහි මේ ශෘතවත්තාආර්ය ශ්‍රාවකම දමයි හදලදේ. එතු මේ ශෘතවත්තාර්යශ්‍රාවක භාවයෙන්ම මාර්ගඵල කරා යන්නඩ බැරිද කියල කෙනෙක්ක හඩ පුලුවන්. එහි අඩත් පුළුවන් ඒටේ ගොඩාක් මෝරපු ප්‍රඥාව ෝන කරනවා තුොර දැන් අපිට තියෙන ප්‍ර්ඥාවෙම ගොඩක් මෝරපු එකක් නෙමි නොමේ රු ප්‍ර්ඥාව කට තියද ඒේ නිසා මේ කාලේ අපිට අපේ ඇතුලාන්තේ බණය හහින වෙලාේ දකින්න බෑ. දෙකාලේ බනහල සෝවාන් ච්චායි මාර්ථය යාලාට නෙමි බන කියලතිෙන් දැන් සමහර දේශනා තියනවා දැන් අපගේ සාරිපුත්තයන් වහම්සේ එදා බැඩ හිටියා එදා මේ සාරිපපුද් හාමුදුරුවට නෙමේ බණ කියන්න එක්තන බමුණෙකුට වේදනා සම්බධ බණ කියනකොට සාරිපපුත්ත හමුදුරුව මයි රහත් වෙලා තිය. එතරෙහි නම් මේ ප්‍රඥාව තිය ප්‍රඥාවතියනවා නම් වෙන කෙනෙකුට කිවත් එයාට ධරම ඇතුළට යනවා. වෙනෙකට කිවත් ප්‍රඥාව තියෙන කෙනාට ඇතුලට යනවා සාරිපත්‍ය වහන්ේ මයි රහත්වෙලා තියෙන නමුත් සාරිපපුත්්‍යතහන දුරෝ බුදුරජාන්සට පවන් සලසලයි තුර බුදුරජාසට පවන්සල සල ඉන්නකට සාරිපෘත්‍යයන් වහන්සේට නිමේ දේශාව කරන්නේ බුදුරජණන් වන්ේ නමු තුන් වහසේ දේශනාවවිදීමම අවබෝධය කරා යනවා එතුර අද මේ බනෑහිෙන මට්ටමේදී අවබෝධය කරා න්න්න තරම් අපි දක්ෂනෑ බනයහෙන මට්ටමීදී අපට තිවුණු අවබෝධයක් කරා යන්න බෑ බනහ මට ම ති වුණ බෝධය කරයන්න ැරි නහන මට් මිද අබෝධකර යන්න්න නම්. එයා බණෑහෙන මට්ට මීදයා සිත විමසන්ඩෝඩ යාගේ අ්‍යන්තර සිත විමසා ලන් ඩඩ. ත්‍රද අපට හහිම කරන්න බෑන දැම් බනහග නිද්ද අප හිතා තීත සංස්කකාරනුව විසිරනවා නාගත සංකකාරනුව රන හිර අමුණු පත් රන ල නහ සද ොිට. ම න කියන අතරේ මාතුල ධර්ම විතර්ක ඇහෙනකොටම මාතුල ධර්ම විතර්ක හට ගන්නකොටම එලිතාම අමිහිරි ගෝෂකාරරි සබ්දයක් ඇහනවා. එතුට සබ්ද පැත්තට මගේ හිත විසිරිල යනෝ. එතුට සබ්ේපත්තට මගේ හිත විසිරල යනකොටම ොත වෙන්නේ. එතකට මේ ධර්ම මනසිකාරි සම්පූර් කඩා වැටනවා. එතන දක්සගෙනාට පුලුවන් යාමිහිරි සබ්දයත්වේ දර්ශනා කරන්න. අන්නකටම මේ දක්සකම කියන දැන් හිතන්නක මේ වෙලායි බනයහනවා දැ බල බනයහනකට ලින් සබ්දයක් එෙනවා. න ස්දේ පැත්ත නස්කාර ගයාම එකක් දිගට පවතින බ්දයක් තිී අපට වැහෙනෝ දැ එක මොක තට්ටු කරන තට්ටු කනවෙලා සබ්දයහෙනවා නිත්වෙලට සබ්දය ුද්ධවෙලා පවතිනවා සබ්දය හිෙන්නේ දෙෙමල් නො එලියන්ය හින හඩ එක දිගයට පවතිනවා හැබැයි ඔයයාතර එලිියන්ට දිගටම අපේ හිතට වැට හින්නේ. මි කියනෙව තෝගොලන්ගේ ඔලට යන එතකොට මේ සෝ චහ සෝත සම්පස්සේ නිසා මාතුල පවතින මේමන් ධර්මය කරද සබ්ද ටනුව ෝගල්ලග තුළ හිත තුළ විතාර්ක විචාර ශ්‍රද්ධහවාදීද්‍රී හටගන්නවා ආයිත් තර සබ්දය ගොෝසු නිසා ඒ සබ්දී පැත්තට තෝගොලඟගේ හිත යනවා. එතක දැකින කිය ල ඔයමටමින් අපි නහන්ඩ බෑන දෙවයි මට්ටමින් අපි බහ්ඩ මාරුයි කියල කෙනෙක් කියන්න පුලන් ඒ අමිහිරි සබ්දයක් විදශනා කරන්න බලුවන්ගුණු එතවට එයට ගොරසුහඬක් කහවුන්නේ. ැගේ අමිරි සබ්ද විදර්ශනා කරනව කැනම සබ්ද ගැටලුවක්නෙම අප අපේ සිතමයි විපස්සනා කරන කොම දෙක් කරන්නේ දැමි බණයහෙෙනකට ඔගොල්ලන්ට ධර්ම විතර්ක හටගන ධර්ම අස්වාදයක් උපදිනවා. එකහරි මනාපාස්වායක්න ධමී තේරෙන්ට තේරෙන්ෙන ආස්වාධයක ඒ ධර්මේ තේරණී ඇතුලිම එලිය හෙන හමීරි හඬට අපේ මනසිකාරග්‍යයාම එහින්තමයික් සෝත විඥාණ පහලවෙන්නේ. ඒ සබදේ අඳු ගන්නමටමක් එනවා සංඥාස්කන්දයක් කට ගන්නවා. ඒ සබ්දේටනුව වේදනාස්කන්දයකුත් හරගන්නවාම මේ නනාතර මේ සබ්දැහෙනවානි. කියල නිකම් බේදනාස්කන්දයක් කටගන්නවාඒ සුකවේදනාවක් නෙමි. බලන්නුම මේ බනහන්ඩැවිල් අපිට මේ මිහිරි සබදයක් ඇනම බටිහගඩනෑන කියලා ඕකොලන්ගේ ඇතුලාන්තේ තුළ ගැටුම් සහගත සබ්දයක් ඇහෙනවා. දිගෙදරරිතිත් ඕක වෙනවා. හ නිද බාන්ඩ හඩ හනොම මේක්ල අලුතපන් දරුවකින් අම්මකිනකටත් පවිපස්සනාවෙන් අනුග්‍රහයක් ගණඩ පුළුව මට්ටමි ධර්මය පික්සරහතියඒක කොච්චර ාචරයකද. එතවර දැන්ගේ අමිරි සබද හනකොට අපිට හමදේක පාචකන නිියුවන්දකිින් ඒක පචකන පුල නිොදකි. තකොට පිනත්ති ලෝක මනා පමනාවප කියලා ලෝකයක් අහුන්න. දැ මේන්න මට්ට මේදී ඔගොල සුතම මේ පඥා කියෙ ගැනෙ සුෘතම මේ ප්‍රඥාව කදාගන්න උත්සහර මට්ේදී ඔගොලන්නමකද වෙලා තියෙන්නේ. මේ මට්ට මේදී ඔය ඇත්තන්ට හැම වෙලාවක මර දරමස්වාදයත් තුඋපදිනවා අමිහිර අආස්වාදයකු තුපදිනෝ. ඇැ බහිර දරමය ඇහන සබ්දන මේ දෙබල මේ වෙලා එනවත ඒ සබ්දයහනවා. එතර මම ශලාවටආපු අයටටයි මේ කියන්නේ. මේකව බෝධ කරගන්නයි කියන්නේ ගෙදරදි තෝකම තමයි වෙන්නේ. එතුට ඒකටන ඕගොල්න්නන් තුල්ල මනෝදහට ගන්නන්නේ සබ්ද සංඥාහටගන්නවා. ඒ සබ්ද සංඥා හට ගන්නකට ඒ සංජානය නිසා වෙදනාාවකුත් හටගන්නවා ඒකට ලොකු කාලයක් නෑ දුක් වේදනක් හට ගන්නවාමි බණහන්ඩ ආවා බනහගඩ නෑනේ කියලා. බලම බනහකට එලි සබ්දේක මගේ හිත විසිරෙනවාන කියලා එ එකකට ඔගොට එලි අමනප සබ්දය යෙන බවටම හිත පිළිගන්නවා ලොක එලි අමනාප සබ්ද කියල ජාතියක් නෑ. අපි මනසිකාරයේ නිසා සෝත සෝත සම්පස්සේ හටගන ඒ සෝත සම්පස්සෙන් හටත් වේදනවත්ති. ොරේ සෝත සම්පස්යෙන් හටගත් වේදනව සෝතම්පස්යෙන් රුද්ධ වෙනනකොට නිරුද්ද වයනවා එතට අමනහප අමිහිරි සබ්දය ඇතිවෙනකොට තමාතුළ හටගනි දුක්ව ේදනවා එත අයිතෝගලන්ට නහැනකට ඒ පි ේ හහි සබ්ය එක දිගටමහිතට වැටහිෙ ෑ ඒන දැම් ම කියන ගුලන්ට තේරන ඕගොලේගල් වලුවනවනල ප්‍රචාර දක්ව දක්වාහනය එලිය සබ්දේ වැහෙනෙකගේ ම කියන ධර්මකතාවත් වැටහෙන නිසානි යත්න්න මම්ම කියන ධර්මකතාවත් වැටහෙ නියි ගොල්ලොහොම ඔලුවන්ලතාරන්න කට ප්‍රතිචාල දක්වන්නේ. එතවට ඔගල්ලන්නට ආයි ධර්මයේ තේරෙනකොට ධර්මාස්වාදයක් ඔපදින. එක අඒක පංචකාමාස්වාදීින් ඉපදිච්චයක්ක් නෙමි. ඇමකද මේ අපි කියන කතාව රාගයට සබන්ධත් නෑ. දේශයට සම්න්ධත් නෑමූහයට සබන්දත් නෑ. එත රාගදවේ මහ ඇ සුර කරෙන චිත්තචයතක ධර්ම උපදිනකොට ඒ තමයි බවවි උදවකර. නමුත් මේ ධර්මය අහනවා කියනෙක වටින්නේ මේ ධර්මය කියෙ රාගේ අනු බලකුත් ම දැ බලඳු කෝකුලන්ගේ රාග්‍ය අවසන කතාවක් නෙම අපිමි කරන්නේ දේශය අවසන කතාවකුත් මෝහය වසන කවාවක් ැ එලිය එහිනි සබ්දය කුලන්ගේ දේ හදනවාන මේ බණටිකහ ගණඩ නෑ නම එලී සදයක් නිසා කියලා ඒ එලියෙන් එහිනි සබ්දේස් ඒ සෝත සම්පස්සයෙන් හටගත්ත තමන්ගේ අභ්‍යන්තරය තුළ සංස්කාරයක් පවති නවාදසේ කියලා ව්‍යාපාදය කියලා. එොට ඒකට අනුුවගල තුළ මනාපසාගත දුක්වේදනාවටගන්න බනැ එහෙන කොටේ අමනාප සාගත දුක්වේදනාව කටගන්නේ මනාප සුකවේදනාව කටගන්න. එතොට දැන් අපි බලන්ඩෝනම මනාප සුකවේදනාව ධර්මය ඇහෙන මට්ටමේදී ඇති වෙලා ඒක එහෙම නිරුද්ධ වෙල යනකොට එලිය අමනාප සබ්දය ඇහෙනකොට අමනාපසාගත අමිහිරි දුක්වේදනාව කටගන්න අනේද හිතේ. ඒ දුක්වේදනාව හටගෙන නිරුද්ධ වී අනවානයේද කියලා පියර වේදනාව බැලූත්තඇ අවේදනානු පසන වඩඩ අන්න බලන්න සතර සතිපට්ඨානයට අනුබලය ගන්නේ අරමුණුටික ඇතුළෙමයි සතර සති පට්ානනිකව අපේ ඔලුවට එක පාරේෙනවානේද මේ වාඩිවෙලලා බෝම ලැස්පිට වන කතාව ඔය මට්ට මෙන්නම් බණහන්නේ එයාට එලි අමිහිරි සබ්දයත් එයාට මාර්ගඵල හදිසි කරනු. එලි ඇහන් අමිහිරි සබ්දය පවා යාට නිවන් මාර්ගයට මටහනක් වෙලායිති. මක දෙලිය සබ්දයත්තිකයා පැටලෙන්න දැන් අපිට අපිට වෙලා න්න අප සබ්දයත්තික පැටලෙනවා. ඊටවසැපි අපි වටට ඉන්න ආතනවලට කතා කරලා ෙන මෙම මිහිරි සබ්දයක්තියනවා හමික නවත්දන්නේ අපිට හරිම කටෝරයි කිය එක්ක වටඉ අයට කතා කරවා. එ පොලිසියට කියනවා. එක්ක ඒ අදාල බලලාාරීන් දැනුවත් කරන්නන එක ගොලත්තික වචන හුවමාරුවක් වෙනවා මොන දෝගොලමි වට ඉන්නක් මිනිස්වවා කිය දන්න ඇත්ද. ඇය ගොල්න්ට ඔය වැඩේ පොඩ පාඩුව එක කරන්නඩ බැරි. කියලා අපට ප්‍රතිචාර දක්වන මට්ටමක්ති. ඔන්න ප්‍රතිචාර දක්වන්නේ බාහිර අරබුදධයක් ඇත කියන සීමාව ඇතුලෙදී. තොර දැම් බුද්ධසාාසනය ශ්‍රාවකයා දෙපැත්තට විමසණඩෝනමකක්ද බාහිරටත් වික්ෂිප්ත නොවීම පිණිස විමසණඩෝන අභ්‍යන්තරයට හිත හැකිලීම අභ්‍යන්තරයේ හකිලේ නැතිවි දිරතු විමසණ්ඩෝන. ඕක තමයි අතෝජටා බහි ජටා කියලා ධර්මය කියනෙ බාහිරත් ගැටයක් පවතින අභ්‍යන්තර ගටම මේ ගැට දෙක අපි ගනතිය. ත බාහිර ගැටේ කියලා ඔය ජටාසත්‍රයේ තියෙන ගාතාව අපට හරියට තෝරගණ්ඩ බෑපන්නවත්න මොකද මේ කියලා තියෙන්නේ කියලා ඇතරම බාහිර ගැටේ කියලා කියන්නේ බාහිර සබ්දය අරබු දෙයක් විදිටම දකිනෝ. බාහිර සබ්දේමයි ප්‍රශ්න තියන්නේ කලේකන කෙනෙක් බිනකුට අපි ඇවිස්සෙන්නේ කෙනෙක්ගේ වචනිස්සර අපි ඇවිස්න්නේ ාහිර සබ්දේමයිත්ති අපිහම ඇවිස්ේලා නවති වන ඒත්කමක්න විතුොල දේ හටගත්තම දේශේයට අදාලව ඒ තම අකුසලයේ අකුසලා දම්ම අුසල් අකුසලෝ දම්මෝ අකුසල් ධර්මයට අනුව අකුසලස්ස දම්මස් ඊට පසේ ඒටන චිත ජෛතක ධර්මහටගන්න ඒ පස්ස දැබුද් සාසයකන කුසලෝ දම්මෝ කුසලස් දම්මස් අභ්‍යාක තස්ස දම්මස්ස අභ්‍යාක තස්ස දම්මස්ස කියලගෙන ඒටන රූපය හ ගන්න ගන්න. දෙැ එලියයේ බ්දම පශ්ණයක් කියල දැගෙන ඒකට අනුව තමාතුළ ව්‍යාපාදය හටගන්නකොට දේශය හටගන්නකොට ඒ දේශේ පදනම් කරගෙන පින්නත් ඒක අදාලා චිත්ත චෛතිසික ධර්ම හිතට ගලන්න පටන්ගන්න. ඒ චිත්ත චෛතක ධර්ම ඇුරු කරගන ඒයාගේ රූපයත් වන සෙන්් පටන්ගන්නවා. ඒකන දේ ඇතිවනට පශසට දාඩිය දානවා ඇස්ති රතුව වෙනවා ර්දස් පන්දන වේගේ වැඩිව වෙනවා. ද න්සරන ව රපස්න්ද එක පාරම ඒකටි කියන හත් චිත්ත රපය කියලා කියන සිතටනු රප හටගන කියනෙක්. සිත අන ත නිම රූප හට ගන්න ආහරෙන් හට ගන්න රූපේ තියන එකයි ැබීම කැවම රපේ පෘෂ්ිම තිෙන්නේේ එන්න මුත් සිිතානුව වර්තමන රූප හට ගන්න ලා මටම ව පොලන් දෙ බලන තින්නේ. ඒගලන් සි සිතතු හටන සිතුවිල විතාර්ක ද්ධකකාරන්නේ මේ සදහාවගේ ඒක ආනාපානසති වඩග යනකටආවාස පශසය නොදනයන්නේ ්‍යෑනාපානසති හොදට වඩාග නෑනකට එක වෙලාවක් න ම හුමගන්නේය ද කියල දැන මටම එක ආනාපානසති මමාධයකන දේන හිතන තුන් සසියක්ක් විතරල නො මේ වකට මේ ප්‍රඥාලිකේ එතුට ආනාාපානසති සමාදී එක වෙලාගගේ ආශවා ප්‍රශය න දැ යන. ආවා ප්‍රශවාසය නොදැ යනකොට අපිට හිතනවා මං හස්මගක් නෑවද කියලා නෑ ආශවාස ප්‍රාශ්වාසයේ ගන්න ඇත්තම් එක සිහි විනය වෙලා යන එකොහරයි දිහනයට සමවිද ලාතියෙන්නුව. එකක නිරෝධ සමපත්තිට සමෝදල යන එක මි ඉන්දෝ ඔය අවස්ථයි එකක් වෙන්ඩෝන ආශවාස ප්‍රශවාසය ග්‍රහණයවෙන් නැත්ත ආශවාස ප්‍රාවාශස කරේ නැත්තන් එකක සිහි විසංඥ වෙලා තියෙන්නවා එක දියගිලා ඉන්දෝන දිීගිලු නම ආවා ප්‍රාශසය නිරුදයි. ඉට පස්සේ එක්ම මැරි ලයින් දෝන එක් හතර වනි දිානට සමවතුර දන හතරවෙන් දන දස ප්‍රහ ඊළඟට එක්කෝයා මේ නිරෝධ සමපත්තියට සමයදිල යින්දෝන. එතොට දැන් ඔය කක්වත් නෙමී නං ආශවාස ප්‍රශවාසය ගැනවා යික සංසිදී පවතිමි දැ මීට මේදවසල මදගලු ේවගේ පේ න දස ො ලිපික් කිය න එත වගේ දේගේ දන මනිසු හබල කු වේග අන්වාස කර. ට සිය දෙසේ දුවන රග පින්නවාන ටිවකි. එගුලු වේගෙන් වේගෙන් ආවාස ප්‍රාසාස කරනවා. හැබයි ඒ වේගෙන් වේගෙන් ආවාස ප්‍රාසාාස කරන්නේ කායක ුද ජයත් යක දේගත් වැඩි මානසසි ුද්දේගයක් තැඩි මෙම කොම්මද බලන්න ඉගුල හිටක නිද. මීට දෙේ තුන් දුවන්න තරගේයටට අතර ද එගොල හරම ජව සපන්නවෙන්නේ. එගොලන්ගේ එකගුණු රූප එක තැනක තියාගෙන ඉන්න බෑ හැම වෙලාකම ගොල්ලු මාන්සේශවල යම්කිසි චලනයක් එක්ම ඉද. ය තතුල තා ජවස සපන් ද්යකකාරරි සිතුල හටගන එකටනු රපස්කඳන් වැඩ කරන්න ගන්නවා. ඉරසේ දල රුණනට පසසිකළු වේග වේගින් ආවාස ප්‍රාවාස කරනවා. එක කායිකුද්දේගත් වැඩි මානසි ද්ේගත් වැඩ හැබ ටික ේලාවත් කියට පස්සේ ආවාස ප්‍රවාස සංසදනවා අර දල මට දෙෙේ දල වරවෙච්ච මන් රක් ේගින් ආවාස ප්‍රවාස කරන්නේ විනාඩ දහක්කර ගට පස්සේ හකළගේ ආශවාස ප්‍රවාස ටික් සංසුන් වන්න ගන්න. ඔන්න ඕකම තමයි පෙන්වත්නී දෙැ අපිට භාවනවිදිීත් වෙන්නේ. භාවනාකරග යනකොට අර කායිකජාව කායි කයටත් වැඩ නෑනේ. සිතුවිලවලේ ගෙන අඩවෙලලා නිතිතෙ මක දැස කනනාසේ දිවක මනසාර වෙනත් සිතුවිලි ගලන්න නෑන හිට. ඒ සිතුවිල ගල්නි එක අඩුවේලා අඩුවෙල ඒ සිතුවිලි ගල්නිකට සිතුවිලි ගලනක අඩුවෙන්න්න අඩුවෙන්ඩ කයත් පින්ත් නි සංසිදී පවතිනවා. ඒ කයි සසිධී පවතින නිසා කොච්චට සසින්දි ලද කියනව අන ආශවාස ප්‍රශවාස මං කරන්න නෑවත්දෝ කිය හිතෙන මට සන්සිදිලයන. ම ආශවාස ප්‍රශවාසය කරන්න නැද්ද දන්නන්නේ කියල හිතෙන මට්ටමටම අපේ ඇතුලාන්තය සන්සිදිලය නවා. ඒක තමයි ඒ වෙන්නේ. එතවට ැ ඒ ඒ විදිහයට පින්වත්නි දැන් සමහරලාට හැම වෙලාවකම බාහිර අරබුදයක් පේන්න ගන්නවා. අපැි ඔකයා ගනපු ධර්ම කතාවට අනුව එතුේ හැම වෙලාවකම බාහිර අරබුදයක් දකිනතාකල් එ බාහිර ලෝකයත්තක පැටලෙනෝ. එතුර බාහිර ලෝකයත්තක අරබුදයේ පේන්නේ නන්දිය නිසා. ඇතුළ අ්‍යන්තරය තුළ සතුටෙන් පිළිගැනීමක් තියෙන නිසා නන්දී කිය යැනමකක්ද සතුටෙන් පිළිගැනීමක් තියනවා. තුර කෙනෙක් කියනපුලමි දේශය යහදග දේශේ හටගන්න කොහොමද සතුටෙන් පිළිගැනීමකි. ක තමයි එන්න ප්‍රශ්නය පින්වත්න යා සතුටෙන් මම මම පිළි අරගන තියෙනවා ඒනිසා මම බැනුන් අහනහට කැමති නෑ. මම අමනාප සබ්දහන්ඩ කැමතිනෑ. මම දේශ සහගත වචන හන්ඩ කැමති නෑ මම ම සභිනන්දනය කරනවා සතුට. මට මංගෙන නන්දයක් පවතිනවා. මට මංගෙන නන්දියයක් පවතින නිසා මට සාපේක්ෂ අරමුණ කියවනොට ගැටෙන්න් පුුවන් අරමුණුත් මුණ ගැහෙනවා කවර බනිනකට මකද බැවා හන්නේ. එතවට දැන් නන්දිය නිසා තමයි උපාදානය වෙන්න කියලා ධර්මය කියන්නේ. දොර කෙනෙක් කියන්න පුළන් සතුටින් පිළිගැනීම ඇතුළේ නම් අරබුදේ තියෙන්නේ අපි බාහිර අරමුණ සතුටින් පිළි අරගෙන නෑ සමහරේවා. බාහිර අරුණ පදැ අපි එලිය බනින කෙනෙක්ක් අපි බිනිනවන. එලිට දෝසාරෝපනය කරන කෙනෙකට අපි ද සාරපන කර සතුරින් පිගනීම ඇතුලනෙ මේේ දෝසාරපනය කරනඇ එතුර කෙනෙක් හඩුල ඒ කන නන්ද නිසාම වෙන්න කියලා න එකත් නන්ද සාමකරද නන්දී එයා එලිය සබ්දය සතුටින් පිළිාරගනෑ මව සතුටින් පිළි අරගන මම බැනුන් අහනුවට මං වගේ කෙනෙක් බැනු හන්ඩෝෑ මංවගේ කෙනෙක් දෝසාරෝපනයට ලක්වෙන්න්න ඩෝන්නෑ මමකටද බැුන් හන්න ං කෞදධයාගින් බැනුහන්නේ ය දන් දමන් කවුද කියලා කියලා ඔයාලාලට පුළුවන් ලෝකඇතික පැටලේට අර මාව අබි නන්දනය කරගන ඒ කරා. එේ සබ්දය අපි නන්දනය කරගන නිමි. අමනාප සබ්දය අබි නන්දනය කරන්න නෑන අපි. අමනනාප සබ්දට අපි ප්‍රතික්ෂේප කරන්න නිබලන්නේ තුන් අමනාප බද්දය තුළ නන්දී පවති ොමකද නන්දේ. අමනප සබ්දය ඇතුලේ නම්දිය තමයි මව සතුටෙන් පිළියාග නන්දී සතුටින් පිළිගැනීමේ මව සතුටින් පිළියරගෙනඉන්න තා කල්මම් බෙනුන් හනොට කැමතිනෑ දෝශාරපනයට ලක්වෙන්න කැමතිනෑ චෝතාවට කැමතිනෑ ගැරහීමට කැමතින එතකට එලිය ලෝකඇත්තික ගැටෙන්නේ මවා අබිඩන්දනී කරගෙන එන නම්දීන් තොරව ලෝකඇත්තක පැටලීමක් කියල එකක් දකිට ලැබින්නේ. එතු නම්දිය කියන එක කඩනක තමයි උළබුද්ධ වාසනය හරපාද්ධති. ල දවාසන ආර්යමකක්ද නන්දටඩ ලදානක මේ බුද්ධවාාසන සංස්කෘතික ශ්‍රාවකයාට නන්දිය කඩනින් අමතක ලයිතියෙන්නේෙදැයි. දහොදට බලන්න දැම්ම ට බණහන්ඩ නය නංවා ධරමඥානයක් තියෙනය නමුත් ලෝකෙක් බහතරයක් දෙනෙක් බලන්න ඒකල්ලු නන්දිය කඩන වැඩිගොළගේ ප්‍රධහන වැඩි කරගන ගොල සංස්කෘති ්‍රාවකයා මේ සංස්කෘතික රඩයක්ක්තියනවා දැමි දැත්විය සංස්කෘතිකයින මේ පැන්ික සංස්කෘතිකයින්න දැම කියල යන්ි පය නහන්. ක්ම් දම දහත්වටිය ඇතුේ සස්කෘතික කරටාවක් මතින්නේ මේක පූජාකරනය කියළලම බණන කියක නවත් න්නන්නේ හැබ මේම සංස්කෘතිකයි නවත් මේ සංකෘතිේ දැ දහැත්වටිය කුුණනය අවබෝධී කරයන්න. හැබැ මේ දැම සංකෘතික ශ්‍රාවකය අවස්ථානකල සසුන් කරන දෙම්බලන්න මේ ුලත්වට්ටිය ගේනකොට කඩේ මුදල්ලාලට තිබනති ගහරුවයක් ොහත්තුන්ටන ර මේ බුලක්ටි හදනකොට පවා දේශනාව පිළබඳ අරතයක් කොලෝටනු මේකමොකටද ධර්මාරාධනාවට. එක ඇතුළේ අරම මේ අවස්ථානකූල ඔයා සංසුම් කරනන. ඇැමයි මේ ැත්වටේ කියනෙංස්කෘතික වනාට මේ දැත්වටි ූමනාමනය දර්මය හන්ද ධර්මය කියන එක අභ්‍යන්තරිකයි. ඕගොල ධරමින් උත්සහ කරන්න තමන්ගේ ඇතුළ අවබෝධ කරග. ඇතුළ අවබෝධ කලාට පස්ස එලිය ප්‍රශ්න නෑ. දේශනාව ඇතුළ නිවන් දකි ඕන ද මේ කාලෙ ගොඩක්යි අපින් අහනෝ මේ බනාහනකොට ඇයි අපට අවබෝධය පැත්තර හැරෙන් බැරි. බද්කාෙම අබෝධේ පැත්තර හැරිලත් යවා නම් පචාත්කාලනත් සහර ලෞටේ මලියදයෝගේ මහරහතන් ොහසල බණක අදදි. විශල පිසක්වයි මඟ පල පැත්තර හැරිලාතිේර. පරිපූර්ණ අවබෝධය කර ගිහින්නේ දෙැන් ඇයි ඔබහන්සෙලා බණකිද්දී වර්තමාන බෞද්ධයාට ම මාර්ග පල අවබෝධය පැත්තට තමන්ගේ අවධානය යොමුුවෙන් නඇත්තේ ඇයි කියලා වර්තමාන ෞද්ධය ප්‍රශ්නයත්තේෙනවා එකට හේතුව තමයි ඒ ඇත්තන්ට එකක් තමයි පළවෙෙනක තමයි අතීතනාගත සංස්කාරනු හිත හැසිර මට්ටේද බනාන්න සමට මෙතන බණහන්නේක්ො ඒ කාපුවා ගැ ඒ වෙච දේවා ගැන ඒ හපු දේවල්ගැ ය දැුණු දේල් ගැන හිතුුණ දේවල්ගෙන අදත් හි හි නාන පාදිණි දුරයිහිඳල බන්ටෑඇවිල්ල අතීත සංස්කාරානුව මේ බෙලාබ හිත හසුුවගන්නක ඒ එක. එක්වා නාගත සංස්කාරාණුව කල්පනා කර කර බණහනෝ බනි ඉවරුණාම යන විදිිය ගැන බණ ඉවර වෙන බෙලාභ ගැන අස්සනටරන අද දවශ කරන්න තියෙන දම උදේකාලනේ දැන් අද දවශ කරන්න තියනෙනවා ගෙන ඒ ගෙන කල්පනා කරක බණහනු එක තමයි ප්‍රධානය කවබෝධ කරයන්න්න බැරිම වහෝද කරයන්න බැ ප්‍රධානික අතීතු සංස්කාරනුවත් හිත හැසිරෙන්ට ගන්න අනාගත සංස්කාරනුව හිත හැසිරෙන්ට ගන්න. එතු අතී තනාගත සංස්කාරනු හිත හැසිරෙන ට්මේදී ධර්මී ඇහුවට ඒ ධර්මී පින්නත්නට දරාගඩ බෑ ඒ ධර්මය අප ඔලුවට යන්නේ නෑ. යතිත සංස්කාරනුව හිත හැසිරෙනවා අනාගත සංස්කකාරනුව හිත හැරෙනවා. ඒ හැසිරෙන මට්ට මේේදී ධර්මය ඔරොතු දෙන්න. දෙ දෙවනියක වර්තමාන සිහිනුවන පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු ධර්මය හද්ද. වර්තමානි සිහිනුවන පාවිච්චි කරන්නේ. ඒ සිහිුවන දීව්තියන ප්‍රධාන ලක්ෂණ හතරයි තියෙන්නේ. මොකක්ද මේ කියනේවා මට හරි අයිද. කියල දේශනාව තමන්ට ගලප ගල පහණ්ඩෝට. මේ කියනවා මට හරියයිදකට එක කියෙන සාර්ථක සම්පජාඥ කියල. මෙෝ මට සාර්ථකයේවාද මංවගේ මනුස්සයකුට මේවා හරි අයිද. කියලා හැම වෙලාක තකට යා හරියන කොට හුවෙන කොට යිට දර ගන්නවා. අද සම්ප්‍රදායිට ඔහේ බනහනවා ඉවර වෙනකං ය ඇවැඳග නහවා ඒවා හරිුනත්තකයි වැරදි උනත් එක. ඔට හැන සාර්ථක සම්පජා්‍ය. මේවා සාර්ථකද මේ හන්දුරුව කියන ප්‍රායෝගික වෝ සාර්ථකද කියලා හැම වෙලාකමට ගැන සාර්ථක සම්පජාඥ. ප හනොට ගැපීම නො ගැපීම විමස විමස නහනෝ. එ අපි කට සපපාය සම්පජඥ.ඒ තම දැ සමරට මේ බන මටමයි කිව්වේ. කියන අදහස එ මටමට ය විම සදගන්න ය බන හරියට ට ැ අපි අප විම සසඳකමද ඔයාටන හො බණටික ඔයා හිටියනේනයක ඔව න හාදරුවේ ඇදට බනිවරාම කියනවා අපේ මහත්තයටටමයි ඔයයි කියලට කිව්වේ. අපි මහත්තයට ලස්සට ගැලපු නවෝක ආ දෙක්කන දැහවනේද. ඒයා අනකොටත්වාහනට ගොඩවෙල අද්ද කියන්න ඇහුණන හඳරු කිය්ේ ඔයාට මැකිවේ ඔයා ඔට කැහගත්තන වැට වරදි එතකට යා මහත්තයට ගල්ලප ගලපතම යවි මසලති. හොඳ මාඩ මපිකිව්වමණ යහන්න ඇත්ති. ඒනිසා දැහගත්න හාමුදුරුවන්ගින් කියල යා යාගේ මහත්තය ගැන කල්පනා කරකර බානය අපේ මහත්තයට හරිිය නෝ බනටික. එක් අපේ නොනට හරිියනවා. අපි දරුවන්ට හරිියනවා. අප දෙමව්පියන්ට නම් ඔය බණටික හරියනවා. මගේ අර එතකට ඒ ඇතුලේයට නැතමකද සප්පාය සම්පජ්‍ය. සප්පාය සපාය විමසන්නේ ගැලපීම නොගැලපීමයා බාහිර ලෝකයේ පැත්තට දාලා. අපි මහත්තයට ගැලපෙනවා අවල් කෙනට ගැලපෙන්න්නේ. එයාට නම් හොඳ බණටික කියලා බාහිට කෙනෙක්ව දකිවින් එයාට ආරෝපනය කරලා ධර්ම කතාව එයා බනහනෝ. එතකට එයට සිහිුවන නෑන එකට කියැනකත් සප්පාය සම්පජනඥ නෑ. ඊළගේ එක තමයි ගෝචර සම්පජය. ගෝචර සම්පජය තොර දෙයා බණහනකොට අනේ මේ බණහිෙනක ඇතුළේ පවා මගේ සිත තුළ සිතුවෙලි විතර්ක හටගෙන පිදිිල යනවා නේද. අ එක දකිමින් බණහන්්ඩෝඩ තැමි බණහ්ඩ වාඩි වනකො තිබ සිතුවල නෙමයිනි පිළිවත්ි දැගො ඇතු තු යෙන්නේ. මේ බණහ්ඩ වාඩිවෙලා බණ කියනකොට පහලවෙච් සිතුවිලි මතුල දැන්නේන. එට මොකක්ද වෙලා තියෙ ඔක්කොම නිුද්ධවෙලාගිහි ඒ ඉත්තරි නැතුව රුද්ද වෙලායි කදාව හට ගන්නන්නේ ඒවා ඒ නිරුද්ධ වීගිය සිතුවිලි තිය න ඉද ඒ පිත්ඥයි කවදාවත් හටගන්නේ එච්චර නිරුද්ධ වෙලාගිහි හටගත්ත සිතුවිලි එතනම එතනම නිරුද්ධ වෙලාගිහි බණ කියනකොට මාතුළ හටගත්ත ධර්ම විතර්තය නොන ධර්ම විචාර්තය නොන ධර්ම සංචේතනාතිය නොන ධර්මියයට අදාලව යම්තාක් මගේ සිත තුළ ගොඩනැගිච්ච ධර්මට තියනො එක්කොම නිරුද්ධවෙලාගහි ඒවා නිරුද්ධවීම නිසා තමයි මේ වච්චන එලියටෙන්නේ. නැතැම් අපි අතරඒම කතාවක් අ්ඩෝන ඉවරවෙනකම් බනිවර වෙනක. ද බලන්ඩුක මේ බණවලට අදාළල් සිතුවිලි විතාර්ක නිරුද්ධ වෙලාගහි. ඒ නිරුද්ධ වී යනොට මාතුළ තව ව විතර හටගන්නවා මේ කායික ුද්ධේගේයට අදාළවකන මම මේ අතත් හසරුවන් ම මේ බණවිත් බණතා කරනුව මට මේ අත් එහට මෙහට හරවන්න පුුවන්මටම ඒකට අදාලාවත් පින්නව නිස්සිතෙන් චිත්ත කිරිය යෝධහතු නිපද වෙන විදියට සිතුුව හට ගන්නවා ඒතු කොච්ටර වග මේ සම්සිිතතිය වෙන්ඩ ඕනද ඒ ඒවා ඉතිරිනැතුූ නිරුද්ධවෙල යනවා ඒ ඉතිරිනතු ුද් ඒකට තමයි ආනපන් අපි ඉඩියාපත පබ්බේ ගැන අපි කාලයක් දේශනා කරලා තියෙනවා ඒවගේ අපි සක්මන ගැන කියද අපි ඒටි පැදිලිව කියලා තියෙනවා පාය සවන්න කොට ඔසවන්ඩ තිබ්බ සිත පාදී තබනකොට නිරුද්දවෙල යනවා සක්මනිද ඒකයි අපි බලන්නේ වනවා පාදය තබනවා ඔසවනවා තබනවා කියලා කකුල සක්මන් භාවනාව කියලක්ගන්න නකන ඔසවනවා තබනවා ඔසවනවා ඔහොම බලවාන. ඊට පස අප ඒක පියවර කීපයකින් පසේ බල නිමොකක්ද පාදේ ඔසවනකොට ඔස වන බව සිත් තිබුණ ඉස්සරහට පාදයනකොට ඔසවන බව බ සිත නිුද්දයි. පාදය තබනකොට ඉසල ඔසවන්්ඩෝන කියල තිබ සිත නිුද්ධ වෙලා ගිහි තියෙන්නේ එඩම්මි පාදය තබට හැම වෙලාෝකමගේ සිත තුල සිතුවිල නිරුද්ධලාගහින්නේ. ත තුළ නොයිවිර්ක නිරද්ධවෙලාගේ ඉන්නේද. ඒවායි හට ගන්නෑ නේද. කියලා තමන්ගේ ඇතුලාම්තේ දකිමින් යම් කෙනෙක් දේශනා වැැහුවෝත්. තමන්ගේ අභ්‍යන්තරයේ දකිමින් යම් කෙනෙක් දේශනා ඇහුවෝතුන් එයා කවදාවත් පින්නත්න කඩාවැටින්නේෑ. තමන්ගේ සිත දකිමින් දකිමින් දේශනා වැැහවෝොත්. එයා කවදාවත් පින්වත්න කඩාගෙන වැටන. බෑ අපට බැරි වුණේ ඔන්න කයි. ගේ අ්‍යන්තයේ දකිමින් දකිමින් දේශන වහන්ඩයි බැරිවුුණේ ඒ දකිමින් දකිමින් දේවසනාව ඇහුවොත් එයායට ප්‍රශ්නයක් එඩ විදිියකුත් නෑ. අදනම් බණටිගහගන්ඩ බැරිවුනා කියලා එකකුත් නෑ. හේතුව එයායට බණ ඇහෙන කොට බණ ඇහෙන අතර මොන තරන් අමිහිරි ගෝෂාකාරී ශබ්දයක් ඇහුණ හිතන්නක මේ බණවලදී මාතුළ එබඳු මට්ටමට අපි හුරු වෙලානං අපිට එලි ඕනම සබ්දයක් විදර්සනා කරන්න පුළුවන් නොත් ම න කියන දිට ඕගොල තුළ යම් සුකාශවායක් ඉපදුනාට ඕගොලතුළ මොනෝහරි චර්යාවක් දෙකල මංගේකට දෝසාරෝපනය කළු. තැබොනොහරි මේ බණයහි අතරේ මං ඕගල්ලන්ට මොනහරි චෝදනාවත් දෝසාරෝපනයක් කළු හිතනක මොනහරි ද නිසාක කියල ක ක්කො දිකිරාවට නකරරි මොනහරි පංචිපංචි දෙේවල් වෙන්ඩ පුලුවන්න්නේ එතොට දැම්ම මේ බනහනකොටත් හෙම වඩ පුුව. එඒකසා හිතාසාන්‍ය තත්වයක් එකට අපි ගරහ නොකල යුතු. එ සමාලට අපි පන අතර කරලාම මේ පොඩක් කවදි වෙන්න කියලා කිය අවස්ථා තිය නො මේ නිසාලාවේ නමුත් ඒක වඩ පුළුවන් දෙයක් එතුොට මෙහිකට හේතුවමකක් දර මේ සමහර විට සිතු විලිබල වේගේ උඟා කඩු වෙලා තියෙන නිසාත් නින්ද යන්න පුළුවන් ඇතම හොඳට බණහන නිසාමත් නින්දය නො සමහර විට එදැන් හොඳට බනාහන නිසා නින් දෙයන්න කො හොමද දැන් සමහර කෙනෙකි නො හොඳට බණහනෝය එයා හොඳට බණහන කම යාට නින්ද න්න්න බල පා්ඩ පුළුව ඇයි ඒහෙම වෙන්නේ හේතුව බණහකන ඉන්නකොට සිතේ සිතුවිලි ගොඩා කඩුවෙල යනවා. ඇයි ධර්මේට අදාලා විතර්ක විරක් කට ගන්නකොට චක්කු සම්පස්සයෙන් වෙන ද වගේ අර්පාරය විදින කොට වගේ ගෙදර ඉන්න කොටගේ ය පිහනකොට කන බොනකොට වගේ සිතුවිලි ඔක්කොමහට ගන්න සිතුවිලිවෙල වගේ අඩුවෙනකොට සිතට වැඩනන සිතට වැඩ නැති වෙනකොට එෙක්තර නිද්‍රක් පත් කය යම්කිසි ආකාරයක අර කායික ජව යම්කිසි ආරක දුරුවල වෙන්න පුළුව නිදැට හිතහ ඟක් නිදහස්ස ච ලට ඉදවාන ද හිතන්කග රහට හුඟක් සිතුවිල ගන කල්පනාක කරින්කු නින්දයන්නේ දෙ ගොඩ හරවක ඉින්දන්නේ. හෙට කරන්න්න තිය ඒ වයික වෙච්ච සම්සිද්ධී ල්පනාකර ඒට අ දාල වේගෙන් වගේ සිතුවලි ගලනගොට නින්දට වැැටින්නේ දැ මෙතන සමට හොඳට බණහනකමටම නනිදයන්නත් පුළුවන් ත බනහොට ඇැබේ හොන්ට නහනවෙලා සිහිුව උපයෝගතාව දුරුවල වෙච්ච නිසාම ඉඳදගින්තිෙ. හැබ දම හොට හපුූ නිසාම ඒක පැත්තකින් ඉින්දගීන්තිය. අ සිතුූලිවල වේ අඩුවෙච්ච නිසා. දෙැ හිතන්න්නක පිින්න්නොත්ම ම මෙතන ඕගොල්ලන්ට යම් චෝදනාවක් දෝසාරෝපනයක් කලා කියල්. එතරේඒ දෝසාරෝපනය කරනකට ඔගොලට බනවලට අදාල සියලූම විතරක නිරුද්ධ වෙලාගිහි. ඕගොල්ල තුළ යම්කිසි ආකාරයක, ය ඔගනට යම්වෙලාවක සිත තුළ අමනාප සහගතකමක් ඇතිවෙන්ඩ පුළුවන් දැන් ධර්මයා ගැනනකට සද්ධහ උපදිනවා ද ධර්මයයා අනේ ලස්සනයි ධර්මය මේ බඳු ධර්මයක් අපට ලැබුණේ අපගේ භාගතුහස නිසාය කියකි ඔගල තුළ සද්හ උපදින ඒ සදදාහ පදිනකොට ම බන්න නවත්තල කියවා ඇයි ඔයා හොම කරන්නේ ඕක කරන්න එපා කම දේශනාවට අගවුරුවවයක් සහලාාවටත් අගවුරුවය බණහන්ඩාපු ඉතුරවාට බනහ ගණ්ඩත් බෑ කිය මන්දෙන් හිතනකොත් චෝදනාව දසාරපනයක් කරනවා කියලා එතකට මුොලින්හටඇත් සිතුල ලක්කොම නිුද්දවෙලාගේෙන් ඒ වචනවලට අදාලම් සිතුලි හසිරටගන්න හිතුළ. හිත තුළ සිතුවිලි හැසිරනවා විතරක් නෙමි තතු වේගෙන් පිනත්න රමංිසල්ලක හොදස් පන්ද පාවෙන්න්නපු. ඒතරක් නිම පිවත් නාගත සංස්කරතර ගලන්න පුළන් අප පාද දැම නහලිවරුුණාම මෙතන නිතුරයත්ට බනවි අනනාගත සංස්කරත් හටගන්නවා දැ මේ හන්රුවන බැනල වරයි දැන් හැබැයි මං එලියට ගා මේ වටෙන් අයත්ක යවාමකද කලේ බලකට හන්ඩවල්ල අපට තරිනෑනක. එ වටඉන්න අයත් දෝසාරෝපනය කරයි අප අම්ත් බනී ත්තත් බනී බිරිඳත් බනී ස්වාමියත් බනී කියලා අනනාග තෙයටත් විතාරකට එකකොට මකක්දවෙන්නේ. අරම මේ බනවලටතාදාාව වටත් සිතුල ක්කොම නිරද්වෙවලාගින් ඒ එකට අනුව සිතුවිලි හට න්නවා. එතකට කවරුහරි කෙනෙකුට ඒ විම සන්න පුලුවන්ඒ තමයි දම්මානු පස්සනාව කිය අර මුලින්කිවෙමකක්ද වේදනානු පස්සනාව. ඒ එතකටම ැනපුයකත්ින්වත් ය ගොල්ලට නිවද හිදුු දවකර. එතකොට අමනනාප කියක කොහෙද ලෝක සබ්දතිී. දසා රෝපනය කියලකක් ොහෙදදී. ඒ අමිහිරි අමනාව සද්දයත් පන වත්න ඕගල්න්ට ඕගොල්න්ගේ සිත තුළ ධර්මහට ගන්නකොට. මං යන්කිසි චෝදනාවක් කරනකොට ඒ චෝදනාව තුළ පින්වත්නී ඕගොල්ල තුළේ අර මුලින් ධර්මයට අදදාලව හටගත්ත ධම්ම විජයේ බොද්ජංගය. ඊට පස්සේ ධර්මයට අදාලව හටගත සද්දාව. එක්කොම හිතේ හටගත්ත මොනවාදී වට කියන්නේ හිතේ හටගත ධර්ම ඒ ධර්ම ඔක්කෝම කඩා වැටිලා. මම චෝදනා කලෝ තේදර්මමුක්කොම නිරුද්ධ වෙලාගේ යි ඉතිරි නැතුව නිරුද්ධ වෙලාගේ. ඉතිරි නැතුව නිරද්ධවෙලාගෙන් අලුන්තයෙන් ධර්ම හට ගන්න කොට. ඒ අුතින් හටගත්ත ධර්ම හට ගන්න කොට ඕගල් තුළ ඒකට අනුව සහරවිට ඔය තිබුණ ජය බව වෙනස්වල යනවා ඔය සසුකම්පාව වැ ක්සෙනවා. වෙනස් වෙලාගේ ඒට අනුව රූපස්කන්ද ඇත් වෙනස්වෙන තමයි. හැ ඒ මොත මා කරන චෝදනාවට දෝසාරෝපනයට අදාලව ධර්ම හට ගන්නව ඔගොලටඒ ධර්මටික දකින්න පුළුවන්ද අපිමොකක් අපික දකින්නේ අපි එක අනු කල්පනා කරනු. තැමි බැනපු එක මේ මං විතරන් නෙම යහගත් වටි ොක්කොමහගත්තා. තුර මේ වට උක්කොමහගත්ත නිසා බන ඉවරවෙල එලියට ගැගිය ගමන්ම මේ ක්කොම මගකට ගොඩවි. මොකක්දී කළේ ඔයා බලන්න අපි හාබනතාපයකින් වැඩකුත් නෑන කියල ස්තරහට මේය මෙහිෙමට කතා කරේ. කියලාට අ මේ වෙලා නෙමේ බනිවර මේ ගේටුවෙන් එලියෙට ගයාම් පස්සේ ඔබට ප්‍රතිචාර දක්වන විදිිය සබන්ධවත් සිතුවිලිගනු. එතුොට මේ වෙලා අනාගත සංස්කරණුවත් හිත පවතිනවා. එහෙම පවති නැතුව තමන්ගේ සිත තුළ හටගත ධරම බින්දිල යනවිදිය දකින්න පුලුවන්න කමත්නය දැන්දෝසාර්පණිකර නිවරයිනි දැන්ොකයි වෙනස් කරන්න බෑන ඉති ඊනිස දැද ෝ සාරපන ම න දදි ඉවරයි චෝදනාවට ම ලක් වෙ ඉවර දැම් ඒකමට වෙනස් කරන්න බෑ කියලා ඔගල ඔගලගේ සිත දිහා බලන්න පටන්ගත්තු. සිතේ ධර්ම පේන්ඩ ගන්න. අර මුලින් හටකත්ත සියලු ධර්ම නිරුද්ධ වීගිය බව පේටගන්න. ඒ දර් මොක්කොම නිරුද්ධ වීන් අලුතෙන් ධර්මටික කටගෙන ඇති බවපේන. ඕකත් නිුද්ධ වීියවා කිය පේට ගන්න එතකොට ඒ වඩන් නමකක්ද දම්මාන් පස්සන ක තමයි සති පට්ටන අවසාන බාග. එතුොට ඒ ඒ වට දැන් දෝසාරෝපනයක් මවා දම්මන පසනාව පැත්තට උද් කරණ එකක්. එනිසල් එකයි සිත මදහත් කරණ්ඩඕන මනාප සබ්දට යමනාප සබ්දටයි දෙකටම මෙ සිත මැදින්තියා ග්ඩන එකයි මොකද අමනාප සබ්දයත් මාව මාර්ගඵල පැත්තට තල්ලු කරගන තල්ලු කරන යනවා අපිට අමනාප සබ්ද අහුවෙන්න්නේ අපට සිසාර සිහය පිහිටුවා ගැනීම සිහි නුවන සම්පජඥඥ කියයනක පවිච්චි කරගන්නඩ බැඩිතාක් කල් තමයි අපට අරබුදකාරී ලොක් සම්බවෙන් එකන ගැටලුකාරී ලෝකයක් අපට හුවෙන් ඒ එකයි පන්නවත් එොටේ ගැටලුකාරී ෝකයක් හැම වෙලාවකම අපට අහු වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි එහෙම ගැටලුකාරරි ලෝකයක් අහු වෙන්නේ අපි අර සිහිනුවන කඩා චිච නිසා එතොට දැම් පලවිනයම කදද සාත්්‍යක සම්පජනය දෙවන සපපාය මට ගල පල පහ්ුවට මහත්තයට ලපගලප පහල හරියන්න නෑ බිඳිඳට කලපල පහ හරියන්න අපේ දරුවන්ට හරිියන බණක් කියන්න අපේ දරුවටමය බනය හාහදුරුවන්නේ හොඳ බන අපි දරුවුන්ට කිවේ ඒක අපි ක්‍රමීෙන් නෙමෙ දරුව ගන්න ම ම ු ව ු ඩු දරක ගන්නඩුවු ඇැම අපි දරුවටන හරිට ැිෙන ල ැ ගද නැති. එයා එයාට පින්වත්ති සප්පාය සම්පජන්ජනය. ඉලට ගෝචර සම්පජ ඔය දැව කියපු කතාවමකක්ද තමන්ගේම ධර්ම දකිනවා. මනප සබ්දේ යමනාප සබ්දේ දෙකම තමන්ගේ සිතේපදිච්ච ධර්මටික දකිින්ට පටන් ගන්නවා. දම්මානු පස්සන ඔකට තමයි ගෝචචර සම්පජන්ය කියන. ඒඟට අසම් ෝහ සම්පජාන අසම් මහ සම්පජානකෙන් මුලින් හටගත්ත දරම දැම් බිඳල ගිහින්නම්. එක අනිත්‍යයි කියලත් බලන්න පටන්ගන්න. එක අනිත්‍යයි මේ බනානකොට බණ පටගන්නකොට තිබ සිතුවිලි විතර්ක දරම ඔක්කොම නිරුද්දධ වෙලාගිහි ඇයි එහෙම නේ අනිත්‍යය නිසා ලෝක අනිත්‍යතාවේ තමයි මේ මොහොත මට උදා කරලා තිය එක සුන්දර මෝචනයක් එෙන ෝක අනිත්‍යයනකට ලක ගරහ් ලෑස්තු වෙලඉන්න. ැ බදුරජන්සගේ ධරමේ දන්න තිෙන ධරමට අභියෝග කරන්නඩ ලෑස්තු වෙලයිඉන්න. ධර්මට දෝසාරෝපනය කරට ලෑස්තුවෙලන්න චෝදනා කරන්න ලෑස්තුවෙලන.යි එයා ධර්මයටට දෝසාරෝපනය කරන්න්න චෝදනා කරඩ, ගරහ කරන්නඩ ලෑස්තුවෙලයි ය කවරදයක් නිසාවත් නෙමෙයි. එයාහෙම ගරහා කරඩ චෝදනා කරන්ඩ දෝසාරෝපනය කරඩ එයා ලෑස්ති වෙලා ඉන්නේ පින්වත්නී අපිෝය හිතන මට්ටමේදී අනිත්‍යතාවේ පිළිබඳ භාගතු වන්සේ වදාල කතාවයට හඩියට කිින්නේ. අනිත්‍යයි කියනකොට පොඩිලමෙකට එක කිව්වොත් අම්ම කෙනෙක් තන්න පුළුවන් අපේ දරුවට ඕක කියන්න ඕන්නේ. ඕක අපේ දරවාගේ කියෙකට කෙනෙ කිය කිය ඒක තමයි ලස්සනම වච්චනය ඇයි. අනිත්‍යතාවී කියල එකක් ලෝක ඒ ලොක ධර්මතාවයක් නක නැත්තම් මේ මොහොත උදවෙන්නේ. බනාහ බනාහ්ඩ වාඩි වෙනකොට ඇතිවෙච්ච රූපස්කන්දයක් අනිත්්‍ය වෙලා සිද තුළට වේදන අනිත්‍ය වෙලා විතකත් අනිත්‍ය වෙලා විාත් අනනිත්්‍ය වෙලා සංචේතන අනිත ඔක්කම අනිතිවෙ. නියි මට මේ වචන ගලන් කතා කරන්න පුළුවන් සහ ගලන් මේ වචය හෙන්නේ අනිත්‍යතාවේ නැත්තම් මුහොත උදාවේ නෑ. ඇතම අනිත්‍යතාව කිය ධර්මය නැත්තං ලෝකයේ මේ සම්බවය මීට වඩක් වෙනස්. අනිත්‍යතාවේ කියන ධර්මතාවේ ලෝකයට අහිති නැත්තං මංහිතන් වෙනම පුරාවෘතයක් ලියන්ඩවෙන්න ලෝකයේ ගැන. මේ මොහොත උදා කරලා තියෙන්නේ අනිත්‍යතාවේ ඒක හැම කෙනෙ මොලුවට ය අන් ෝඩ. ප්‍රඥාවන් විමසන හැඩේ අපි ලෝකයට කියලා දෙන්න ලෝඩ. මොකද අනිත්‍යතාව තනන් සුන්්‍රර වචනක් ලෝක තවත්වය නොද කියලා ලෝක ප්‍රශ්න තියෙනවා. අනිත්‍යයි කියනකට අපිික් ඒකට මැලිවුනාට අපිට ඔන්න ඇතිවචනයක් වගේ දැනුනාට පින්වත්නි මේ අනිත්‍යතාවේ කියලා කියන වචනය තමයි මේ මුහොතා අපිට උදා කරලා දේලා තියන්නේ. ලෝකේ අනිත්‍ය නැත්තං. ාහිර ලක සවිඥානික අවිඥ්‍යානික ලකයට අනිත්‍යතාව අයිති නැත්තන් ට වඩ හත් පසි වෙන තත්වයක් තියෙන් ෝඩ ලෝකෙ දියුණ කියෙකක් වෙඩ බෑ අනිත්‍යතාව ඇයි ලෝකයේ තත්වයට ඔසවා තබල තියෙන්නේ. මේ මොහත අපට උදා කරතිය අනිත්‍යතාව බන්න ඇහනෙකට හටත් සියල නාමරපරම් පව නිරද්ධ වගී තියෙන නිසා මේ මොහත උදාව තිබෙනවා. ඇත්තම අනිත්‍යතාව කියලෙකක් නැත්තන් ලෝකයේ ගනී භවනය වෙන්ඩෝන අනිත්‍යතාව කියලෙක් නැත්තන්. මේ නිත්‍යතාවේ පිළිබඳ කතා අපි හැම කෙනෙකි මුළුව පැලකර්ඩ ඕනොද නැද්ද ඒක පැලකරන්්ඩ ඕන අමුත්තුවෙන් මේ අනිත්‍යතාවගැ අදහස කරන මේ ලෝක යතාාර්ථයන පෙන්නන්නේ බුද්ධ සාසමය එතොට මේ දැන් තමන්ගේ හිතතුළ හටගත්ත ර් ධර්ම ඉපදිලා බිඳදිල යන නිසා අනිත්‍යයි කියල බලන්ඩ පුලුවන් හැකියාව ඒක ඇතුළේ මම කියන හිතුවට මගේ කිය හිතුවට මගේ වසගේ පවත් කණ්ඩ පුුව මොකුත් නෑ කියල දකිින්ඩ පුළුවන් හැකියාව ඒක අපි ධර්මය කිය නොකක්ද ත්මය කියලා එගරි කන නාත්මයේ කියලා ඔන්න ඔය විදියට විමසා බලනිකට තමයි. එබන්ඳු ලෝකයයක් කන නොැලිය යුතුයි ඇලෙන්ට දෙයක් නෑ. අපි ලෝකයේ මත පදිංචිවිට උත්සහ කරනවන හෙමවෙලාකම. අපි අපි තුළ ගොඩ නැගෙන ලෝකයේ මත පදිංචි වෙලායින්ට උත්සාහරනවා නවොත් කෞද්ද පදිංචි වෙලා තියන්නේ. ස්තිරසාර වශයෙන් කෞද් ලෝකය ඇතුළි පදිංචි වෙලා තියන්නේ. ොට මට බලලා කියන්න ඕගොල මනුවවද ඕොලන්ගේ වසංගේ තියාගෙන තියෙන් මුුණවාරිය ඔග ෝගොළන්ගේ වසන් තියාගන තියනොද මුොකු තිග නෑ එකන මේ ලෝක මුකුත් ඔකොළගේ වසංගේ තියාගන්න බෑ ඒ වසගේ තියාග්ඩ බැරි ලෝකයක් සම්බන්ධ මගේ ඇතුළේ වැඩ කරනවා නැනෑ පුළුවන් කියලා ඒ බාසන්ගේ තියාග්ඩ බැරි ලෝකයක් නෑ මට පුළුවන් කියන අදහස එන්නේ පැවැත්මට මොකට දෙකෙන්නේ පැවැත්මට මේ ලෝක සම්බවය පැවැත්ම පිණිස නො පැවැත්ම පිණිස න පැවැත්ම පිණිස එතකොටද මේ ඇස වඩින් ඇහි බැම පහිට ලතින හි පැවැත්මට එක ලෝක පැවැත්මට වෙන දෙයා එතොට අපේ කටේ දත් ඇදිල පැවැත්ම පිණිස දත් නැතම් පැවැත්මට අභියෝගය මේ ඇගිලි පහක්ව එක පාහ ප්‍රවාණ පාහගින්ති හි පැවැත්ම පිණස එ ලෝක ලැස්තිි ලාතිය නොමකටද පැවැත්මට එතු ලෝකෙ දැන්හිනම් මගේ සිතත් පැවැත්ම පිණිස සම්භාවයක් තියෙන දැ මේ රූපය ගැන ලෝකයේ උනන්දු මේක ගැන විතරයිඒ මේකටදාල ජීවවිද්‍යාත්මක සහධක හොයයි පැවැත්ම පිණිස ස්ත්‍රියක් වැඩිවියයට පත්ති නයයි වර්ගයාකි පැවැත්ම පිණිස්ස ඒක සඟවා කතා කළ යුතු දෙයක් නෙමේ ස්ත්‍රියකගේ ඉරතුමත් භාවයි පැවැත්ම පිණිස එච්චරයි මවක් ඉරතුමත් වෙන්නේ පැවැත්මට එතකොට මේ රුජය විද්‍යාත්මක පැවැත්ම පිණිස සාක්ෂි ලෝකය පෙළ ගස්සාාවේඒ අපි කතා කරන්න ඔන්න ඔකොල දන්නවාද ඕගලගේ සිත තුළොේ සිතු විලිහට ගන්නේ පැවැත්මට යම්තාක් සිතවොත් තුළ සිතු විි හටගන්න එක්කොම් පැවැත්මට රාගේ උපදින්නේ පැවැත්මට න පැවැත්මක් න එැයි ඉති රාගේ උපදින්නේ පැවැත්මට නිසා රාගේ ලෝකය ස්වභාවිකත්තයෙන් සලකළ රාගයට ප්‍රතිචාර දක්වන එක තමයි සාමාන්‍ය ෝක රටාව හැබැයි අපි පැවැත්මට අද අපි රාගයට අභියෝග කරන්නේ අපි රාගයට අභියෝග කරන්නේ අපි කරන්නේ රාගේ රාග විදිට අඳුන ගන්න එක ඒකට තමයි සතිය ඕන සම්මා සති ඕන රාගේ උපදිනකොට රාගේ යම් කෙනෙකි හිතේ උපදින්නේ පැවැත්ම පිණිස. එතු ලෝකෙ හැදි ලතින පැවැත්ම පිණිස. කායිකව වසයෙන් ජියවවිද්‍යාත්මක සාක්ෂි පෙළ ගැහි ලාතිය නිත් පැවැත්ම පිණිස නමුත් මානසික පැත්ත ගැන ලක කතා කරන්න ඇයි කතා කරන්නට ඒ මානසිකම් තත්ත්වයි ැන පර්ේෂණත්මක හැදැරීමකට ලෝකෙට අන්ඩ බෑනි. මනස කියන ගිල් පිළිබඳ වනත් ලකට හරියට චිත්‍රයක් නෑන කතාවක් ගැ විඥාකූත් මොක්ද විඥාන කියලා. තන් කියලෙකොත් මකදම චත්තන් කියන්න කිලායි එතු ඒකෝම් කතාව ලෝකය පවරලති නමකර මමුලට මුලේක්‍රියාකාරිත්තය ගැ විරක් කතා කර ගල රිචේදේ හදානවා. එතුන මොලේ ගැන කතා කරන්නේ ගොල්ලවන්ට මොලේට වඩා එකක් අහන් නැ නිසා ඇයි බෞතික සභාවය තුලෙ කර ල හලමද මුල්ලයි. බුද්සාහස නිතා විශේෂත්්‍යය මයි සිුම් ඥානයයක් ඔස්සේ අභ්‍යන්තරරික පැත්ම පිස ගොඩන ගෙන චිත්ත චසක පරම්පරාව ගැන වේදනා සංඥා චේතනා පස්ස මනසිකරගෙන අමසංස්කර ගැන සිත ගැන මනස ගැන විඤ්ඥානී ගැන චින්තන අර්ථය ගැන මනආයතනය ගැන ඉති මීට පස්සේ විඤ්ඥානස්කන්දය ගැන මේ වගෙන වෙන වෙනම වෙන වෙන ඒවගේ කෘතිය අනුව පැහැදිි කරු ක වෙන්න න්න ද මේ හටගන්න මිහමයි මේක නිරුද්ව ව මේමයි කියල වෙන වෙනම කතාකර ඒක හොදටම හොයාගෙන යනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් සරුවච්ඥ කෙනෙක්මයි කියලා. මේ බුදුරජන් වසනම් අපි වගේ සාමානි කෙනෙක් නෙමේ කියලා ඒක ගැන අදර දදාශහයිසසිකරයාහ පැත්තේද මේ බඳු විශ්ලේෂය කියවීමක් සාමාන්‍ය මිනිකුට ඔොත්තු දෙන්නේ අදත්තේ ොත්තු දෙන්නේ ලෝකයටට මේතව ොත්තු දෙන්නේ. විඥ්‍යානස් කන්දය ගන කොච්චර උගත් මනස්සෙකුට කිවත් යායටටි කල්ලන්න බෙහරියට එයාට එක යන්නේ මහාචාර්වරයකට මේක කිවත් එයායට හරියට ඒක හරියට ඔලුවට යන්නේ එච්චර ගම්බීරයි එක බුද්ධ සාසය ඇතුළ තියන අර්ථී ගැඹුරුයි නමුත් අපිට එක දෙයක් පේනවා මේ මනස තුළ යම්තාක් ධර්ම හට ගන්නවාද යම්තාාවක් චේතන හටගන්නවවාද යම්තාක් විතර්ක හටගන්නවාද යම්තාක් මනස තුළ විචාරයන් හට ගන්නවාද. යම්තාක් මනස තුළ සංචේතන හට ගන්නවාද යම්තාක් මනස්තුල තන්හා හට ගන්න ඔවේ ඔක්කෝම පැවැත්ම පිණිස වෙන එක. ඒ නිසා චේතනාහට ගන්නකොට වේදනාහට ගන්නකොට සංචේතනාට ගන්නකොට විර්කරනකොට විචාණ කකොට තන්නා කරනකොට අපි ඒකට අභියෝග කරන්නේ. පැවැත්ම පිස තත්ත්වේ හොම තමයි. අපි රමොකක්ද කරන්නේ අපිට තහා උපදිනකොට තන්නාව උපදින්නේ කොයිමට්ටමේද ඒ ඔහොන්ඳට බලන්නකු යම් තැනක තන්හා උපදිනවානම් ඒ තන්නා උපදීන්ට බලපාන්න ප්‍රාමාණික සාක්ෂි දෙකක් තියනවා එක්ව අපි තන්නා කරනවා ඇහෙන් රූප දෙැක්කම රූපයට එහි රූප දැක්කම් රූපයට තන්නා කරන එකරපිකිෙන රූප තන්නාව කියලා එතොත් රූප තන්නාව ඇති වෙච්ච රූපයකෙන බද ශ විශේෂන කල නො පෙන්න්නු ලන් රූපය තන්නා කරන්න මනවාදතියනෙ කියල විස්තර කල බෙදල විග්‍රහ කර පන්නන රූපයත් රපේ පිළව යතතාබූදධ ඥනය හදනො එක පිගෙන යතා බූධ ඥානී කිය ප විස්සරුවල පෙන ො ප න්නු ලන්න දන්නාවට කෝකද කියන්න කිය තිෙන්න කියලා ම මගේ කියල ල ොයි ල්ල කියල පෙන්න්නු ලන්න කියල විරු ප්‍රා ලන්න කියන. දැන් බාහිර බාහිර මනපරපයක්ත් වැටහෙනවා අපිට අමනාපරුපයත් ඇටහෙනවා. ඒ ත ුත් හතාරන්න පුල මනි ුත් පට න . සිට මදත් පදදිනොට කහටගන්න අපට කතාරන්න පුළුවන් හ ග වා. අහග ලාග ය මනනා පමටන මන ප නිස ේල න්නම කියලා පිහිතතුල පිළිගැීම ඇත්වෙනවා ඇයිෝ මනාපකිවවාම යාට අතීත සංස්කාරනු කල්පනා කලලා අමනාපෙන්න්න මින්නමීම හතු කියලා කෙසහක මතකු හ තියෙනවා ඔන්න ඕකතම අවිද්‍යාව කියලා කියන්න. එතුොන බුද්ධසාාසනය කරන්නේ හරි අමනනාපරූපය මනනාපරූපය කියල මගේ දරවාගේ රූපය මට මනාපයි හැබයි අහගලාගේ රූපය අමනාපයි කියලා කිව්වට ඒ අමනපරූපය මනපරූපය මුලින් බුද්ධසාාසනය විස්තර කරල පෙන්න්නන. එත මනපරපය තමනාපරූපයත් අපිතම අමනාපම කෙනෙකන්නවා කියලා ඒ අමනාපකම පවතින්නේ හ හමේ ඔපයට විතරමයි හමේ ගැඹුරු දක්වා විතරයි මනාපකම පවතින්නේ ඒයාගේ අ්‍යතර කෑලි බෙද විස්තර එක ලෝ ද ම නහරැට ිඳුුවහ ොඩු අද දක්ම ද කොටස් ස්දෙක බදවාන ඔය තිස් දෙකම විස්තර කරලා තිබ්බොත්. හිතන් කොක බෙදල බැලුවත් කෝ අමනාපරූප. පිට කිෙස්සල්ට නානපකමක් ඇතිවෙන්නේ. නියවපතුල අමනාපකම ඇති වෙන්නේ දත්වල් මනාපක ඇති වන්න. කු ගඩුවල්ට මනාපකම ඇති වෙන්නේ. ලේවල් මනපකම ඇතිවන්න හැ ි ොක්කම සකස්සල හමකින් වෙහිල තියක ටඩ අනාප කෙනෙක් කවේෙනවා. එනම් අමනාපකම පවතිනය හමේ ගැඹරට විතරයි. මනාපකමත් ඔච්චරයි. මනාපරූපය කියලා අබිනන්දනය කරලලා එරූපය කනේ නන්දයක් කදාගෙන තන්නාවක් කදාගෙන අිනිවේශයක් කදාගන, රාග අනුසේකින් මෝරල, ඒරාගානුසේ පදනම් කරගෙන මනාපරූපය වෙනින් වැඩකරඩ කියයාට මනාපරූපයත් විස්්තර කරලා බලන්න කොට අපට මනපරපය කෙක්කුත් අහුවෙන ඒකත් හමි ගැඹරට විතරයිේ. කියලා එහෙම හම එහම මනිම නිසු විස්තර කරලා බලන්නේ අපි පඥ්ඥාවෙන් එහෙමනතුමේ කපල කොටලා බලන්නේ. ්‍රඥාාවම ලනවා මාතුල මනාපකමකුත් රැඳලා තියෙනවා අමනාපකමකුත් රැදිලා තියෙනවා එතන මේ මනාපකමකුත් අමනාපකමකුත් මගේ ඇතුළේ නැඳලා තිබ්බට අමනාපකම මනාපක මගේ සිතට අයිතියක් නිස කෙළිරපයටට අයිති දෙයක් නමේ කියලා දකිඩ අපි රූපය විසරුල බලන්න පටන්ගන්න ඒක බුද්සාසන ැන හලින් රූපි විසුරවා බලව් එතකොට ඔය විදියට භාවනාමය වසයෙන්ි පුරුදුූ නොත් ා ෝචර ම සන්න පිවත්නන්නේ ලෝකයේ මනාපරපයක් ොපෙන යනවා අමනාපරූපයක් නොපෙනී යනවා. එකමැ භාමනාමය වසින් උපද ව්ඩෝක. මනපරූපය එකක බුද්ධසනයේ තිස් කුණපොටස්සිදියට භාවනා කරන ක්‍රම අයු පසනාවට යිතු විධ දික්‍රම පෙන්නන්නේ. ඇයිහෙම පෙන්නන්නේ මේ සවි්ඥානික බාහිර ලෝකයට වටිනාකම යනවා නොවටිනාකමත් යනවා. ඒක් මනාපරූපත්ව වෙන අමනා පින්වත්නි ඔය විදියට භාවනාමේ ඥානයකින් ලෝකයේ විසුරුවල බැලුවොතුන් මනාපරූපයක් නොපිෙන යනු අමනාපරූපයක් නැ පිියනවා. ඊට පසේ මනාපමනාපරූපය අපිතමක අමනාපරූපය කියල දැ රූපේ විසුරවා බලන්නකොට රූපේ කෙරේ නන්ද හට ගන්නක චන්දය හට ගන්නක ෘෂ්නා හටගන්න එක කඩාවටට ගන්නවා. රූපේ දකින්න මට්ටමිදී ඇතුළෙමොකද්දවෙෙන්නේ කියලත් අප පිලකට විමසන්න්න පටන් ගන්න. ැ රූපේ දකින මට්ටමේද පින් අත් අපි අභ්‍යන්තරය තුළ මොනෝද වෙන්නේ. හොන්තට කල්පනා කළ බලඩු වේදනාපච්චයා තන්හා. අපි තන්නා කරා නෙමකටද අපි වේදනාවට දැ ගරූපයේ විසුරවා බලන්නකොට රූපේ ඇත්ත තමයි මේ රූපයේ මනාපමනාපකම පවතින හමේ ගැඹුර දක්වා නීද කියලා හොන්තට තිවුණු ප්‍රඥාවකින් කල්පන කරනකොට යට වැටහෙන්න්නටන් ගන්නවා. ඊට පස්සයාට මනාපමණපරූප සම්බන්ධ අමුතු කතාවක් එයාට හුුවෙන්නේෑ. මනාපමනාපරූප කතාව හුවෙන්න්න හැබැයි ඇතුලි අවුල්ල තවමත් එහෙමමයි. ඇතුළි අවුල් සසාගතකමක් තියෙනොන ඒ ඇතුළි අවුල් සසාගතකම තවම හෙම පවති නොමකත් ි ුල ඇතුළි අවුල් සසාගතකම තමයි තන්හා උපදින්නේ මොනමට්ටමේද. තන්හාාව පවතින්නේ පැවැත්මට අපේ කතාව නැවත පවතින් නැත්තන් හොඳයි කියයි. පති නැත්න් හොඳයි කියන මේ පැවැත්මට අභියෝග කරන්නේ ඇයි බුද්ධ හසනය පින්වත්න පවතින තාකල් දුක තියෙනවා නැත්තම් ඒ දුක කියල එකක් නැත්තන් මේ මෙිහි මත බුදුරජාණන් වහන්සේ ටමක් පහළවි නෑ පින්වත්න මේ දුක නිරුද්ධ කරණකන අප ප්‍රධාන සාකච්ඡාව අපිට ඊට වඩා මොකක්වත් සාකච්ඡාවක් නෑ පින්වත්න අපේ ප්‍රධාන සාකච්ඡාව තමයි දුක නිරුද්ධ කිරීම ො දුක් නිරුද්ධ කිීමණන අපේ ප්‍රධානසාකච්චාව ඒ ඒ වෙනවෙන් තමයි මුළුමහත් ධර්මීමම අපි පෙළ ගස්සගන්න. එතොවොට දුක සකස්වෙන්නේ කොහොමද කියලා පෙන්නලා නැවත දුක සකස් නොවආකාරයටමී කතාව සම්පූර්ණය නිමාකිරීම ගැන අප එපදහ නවදානය. මේ ලෝකයේ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපයාස කියල තත්ත්වයක් නැත්තං ඇත්තටම මේ මහපොලොවේ බුදුරජාණ නොහම්සලා කියලා පිරිසප පාල වෙන්න. දුජන්සලන් කියල පිරිසත් පහල වෙන්නේ ඉති මේ දියට ගැඹුරෙන් තමන් බාහිරත් විමසන්්ඩෝන පැමැත්ම දුරුවල කරන්න ඇයි පවතිනතා කල් විතරයි පින්නට්ටි දුකතියෙන්නේ පින්වත් ඇසල් පවතිනතා කල් විතරයි රූප දැකල රූපය මනා පමණප රූපේ වැටහිලා රූපේ පදනම් කරගෙන රූප තන්නාවත් හටගන තන්නාව නිසා අභිසංස්කාරත් ගොඩනගාගෙන අිංස්කාරම නැවත හැහැන්න නොවේ ම්ටමින් ඇැ හැදිනතාකල් දුකහැදෙනවා අපි ඇස ලස්සට අභිනන්දනය කළාට ඇස හැදින තාකල් දුක හැදෙන ඒනි බුද්වාසනනි කියන්නේ චක්කුම් අභිනන්දති දුක්කංසෝ අභිනන්දති මහනිනි යමෙක් ඇස අභිනන්දනය කරයිද එයා දුකයි අබිනන්දනය කරන්න කියනු. යමෙක් මහනිනි ඇස අභිනන්දනය කරයිද එයා දුකයි අභිනන්දනය කරන්න කියන. එහම් ඇහන් දකින රූපය අිනන්දනය වෙන තාකල් මොකක්ද වෙන්නේ කාිනන්ද ඇ නමු සාමානි මිනිකට එක තේරෙ නෑ හේතු එයඇහ ගැන දන්නත්නෑ දු කැන දන්නත්නෑ ඇ හැදුනෙ කොහොම කියලා දන්නත්න ය උපරම කියයි අම්ම හැදුව කෙචරයි උපරිමයා කියාවේ අම්මනි අපමගේ හැ හදල තියනි කියලා. අම්මත් කියාවී ඔයාගේ ඔය ඇස් දෙක මම හැදුවයි මගේ කුසේන හැදු නිකෙල් අම්ම උදව්කරපු බව ඇත්ත නමුත් කරම වින් චකුප ප්‍රසාති උදවපු කතව සමාධි්ි බුද්ධහසය තුළ ්‍රාවකරු විර කොත්තුදන්නේ අපි අම්මට ගරහ නෑ අම්ම පිළිගන්නක්තන් සම්මාධී ට්ියිකුත් නෑන නමුත් අපේ ඇහේ ප්‍රධාන කතාව සංසාරයට සම්බන්ධයිනි මේ හැ ඇදිලතියෙනෙ පරණ කර්මීෙන් නිසානි මනාපේවා අමනාපේවා යොක්කොම පේන්නේ අපේ අවෘතිය මට්ටම අවගක්කම බුද්ධමත්කම ආර්ථක ශක්තිය ොනමට්මේ වනත් මනාපරූපය අමනාපරූපී අපිට අභියෝ කරන්න බෑන් කොච්චර සල්ිබාග තිබත් අමනාපරූප ේනක නවත් ගන්න අපිට විදක් නෑ. කකො මොනමටමඉන්න මිනිෙකුටව තමනාපරූපයේ නොපෙෙනී මනාපරූප විතරක් බලන මට්ටමක් නෑන එකැන යායට එයාගේ බෞත්තික සීමාව ඇතුලේ ඇසේයාගේ වසගේ පවත්තගඩ බැ කියෙකන එහෙම වසගේ පවත් ගන්න බැරිනම් මකක්දමී ලපාල තියන්නේ බලපාලා තියනෙමේ ඇස සකස්වෙච්ච පුරාණ හේතුටිකත් තියනවා. ඒ පුරාණ හේතුලෙන් හැදිල තින මයාමිහි උත්සාහයන් වීෙන් හම්බරත් බැක ිනුට අගත සික් තියන පුුව හැබයි ඒකට හැට අභියෝව කරන්න බෑ ඒනම් මතතියකන සල්ිවලට හැට අියෝ කරන්න බෑ එතකට එහෙම නම් මේ ඇසේ පැවැත්ම කියලා කියන්නේ දුකේ පැවැත්ම ඇස පවතිනතා කල් අර විද්‍යාවිතුල තියනිසා හෙං ලෝකයේ අිනන්දනය කරනව අභිනන්ධනය කරපු ලෝක පදනම් කරන සිතිං සැලසුම්රලා වචන ලින් කතා කරලා කයින් වැඩරට අලුතිින් කකාර්ම රැස් කරගන්න. ඒ අලුතින් කර්ම රැස්සෙන කොට නැවත නැවත පුනර් භවේත අදාලට පිටාව ගොඩැනැගෙන්ඩ ගන්න. අරවට අදාල වට පිටාව ගොඩනැගන්න ගන්නවා. මේක තමයි අපි තුළ වෙන සංසිද්ධිය. මේක තමයි අපි තුළ වෙන විශාලම අරබුදය. ති මේ අරබුදය අපතා මැවවින් අදුන ගන්නඩවන දැන ගන්න න තරුම් ග්ඩෝඩ. ති මේ අබුදේ තේරුම් ගන්න නැතුව කවදාවත් බදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයන්ට ජාර දුගෙන් දීම කියලලාක් අපිට දකට ලැබන්නන්නේ. මේ විදේර දකින කියෙනෙකුට ප්‍රශ්ිවිස ගන්න පුලු මේ විදේට දකිනකට යාතුො මෝරන් සමාධදිට්්‍යියය සමාධදිට්්‍යේ මෝරන්න්න මෝරන්ට දුක නිමමා කරනවා. තොර එබඳු දුකේ නිමාවක් පිනිස්ස අපි පෙළගැහෙන්ඕෝට. එබන්ඳ අවබෝධයක් පිනිස නිර්වාණගමී ශ්‍රාවකත්වයක් උදසා ධරම ඔසවා තැබීම පිණිස. ධරමිය තුළ තමන් ඔසවා තැබීම පිණිස. හැම දෙනාටම මේ දේශනාමේ කුසල් දේශනාපාරමිතාවක් වේවා කලපි අදේෂ්ඨාන කරනු.